චූටි අහිංසක බවෙක්ට මිනිසු ගහලා පන්නනවලු. එයාගේ අම්මට තුන් වතුර ගහලා පිච්චිලාලු. මෙයාව සාධිකවත්තකට දාලා හැමෝම තනි කරලා. කන්න දෙයක්වත් නැතුව හිටපු අහිංසක බවව මම පූජා පිටියෙන් අඹතැන්නට ගෙන්න ගත්තා. එතන ඉඳන් මම එයාගේ වගකීම බාරගත්තා. බලන්නකෝ අහිංසක මෝන මේ මොන දිහා බලාගෙන කොහොමද මිනිස්සු මේ විදිහට සත්තුන් දි හිංසා කරන්න කියලා හිතාගන්න බෑ. කොහොම හරි අහිංසකව බේරගෙන ඔන්න ගෙදර අරගෙන එන්නයි හදන්නේ. ආයෙත් නම් එයාට දුක් විඳින්න දෙන්නේ නැහැ. ගෙදර එනකම්ම කිසි හාවක් හුවක් නැහැ. හරියට බය වෙලා හිටියේ. ගෙනාවට පස්සේ වෙනස්සනීප මොකුත් නැති හින්දා මේ හඩව මුලින්ම නෑවුවා. ඊට පස්සේ ඔන්න කෑම කන්න නැතුව හිටපු එක්කන කෑම කන්න පටන් ගත්තා. එයාට පණ බෙහෙත් දුන්නා, මල පහ කරන්න බැරි එකට ප්‍රතිකාර කරා. අපොයි දැන් කොහොමද සාධිකවත් චූටි සෝෆාවේ තමයි ඉන්නේ. ඔන්න ඉතින් එයාට සැපට ඉන්න පුළුවන් තැනක් මං හොයාගත්තා කටුගස්තර ප්‍රදේශයෙන්. ගිහිල්ලා යව බාර දුන්නා. ඔන්න යව බාරගත්තේ හරිම කාරුණික ආන්ටි කෙනෙක්. දැන් එයාට පුළුවන් සතුටින් ජීවත් වෙන්න. තවත් බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට ගමනක් ගිහින් එනකොට හතේ කණුවෙන් අහුලා ගත්තේ මේ චූටිව මිනිසුන්ට හරිම බයයි. එයත් එක්ක තවත් කෙනෙක් බේරගෙන ආවා. ඉතින් ගෙනාපෙලේ ඉඳන්ම වේවුල වේවුල තමයි ඉන්නේ. කෑම කෑවෙත් නැහැ දවසක්ම යනකම්. ඊට පස්සේ දෙන්නටම පශු වෛද්‍ය ප්‍රතිකාර කරා. ලෙඩ හොඳ වුණාම ඔන්න එයාටත් ගයක් හොයලා දුරට ගිහින් බාර දුන්නා. මේ කොල්ල අලුත් ගෙදරත් වලවල් හාරනවලු. එයාස්සේ ඔන්න තවත් පාරක ඉඳලා චුට්ටෙක් හම්බුණා. කකුල් තුවාල වෙලා, බණ්ඩි තුවාල වෙලා, එයාව හැප්පිලා එක කකුලකින් ඇවිදින්නත් බැරුවයි හිටියේ. ඉතින් එයාවත් බේරගෙන අරගෙන ඇවිල්ලා ප්‍රතිකාර කරා. අවසානයේ කෑම නොකා හිටපු එයාත් කෑම කෑවා, පණ බෙහෙත් බිව්වා, එයාට අවශ්‍ය පෝෂණ අතිරේකත් හැමදේම ලබා දුන්නා. අනේ ඉතින් දැන් කෝලම් ලෝකයයි. අසනීපත් හොඳයි. දැන් ඉතින් මේ බණ්ඩියට බයක් නැතුව සෙල්ලම් කරලා ඉන්න පුළුවන්. බලන්නකො මේ අහිංසක මූණු බලාගෙන කොහොමද මිනිස්සු පාරවලට මෙයාලව දාන්නේ. කොහොම හරි අන්තිමේ දිගන ප්‍රදේශයෙන් මේ චුටිටත් ගයක් හොයාගත්තා. ඔන්න එයාගේ අලුත් අක්කියා. කැල්සියම් විටමින් කීපෙකුත් එක්ක තමයි බාර දුන්නේ. මම මහමගෙන් බේරගත්ත සත්තු දාස් ගානක් අතරට මේ චුට්ට තුන් දෙනාත් එකතුනේ මෙන්න මෙහෙමයි.